දෙක පිරිනියා වූ බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් වැඳුම් පිදුම් කරන්නේ කෙසේද? පරලොව සපත් ගුණවත් පුද්ගලයන්ට ගරු කිරීමේ ක්‍රමයක් ශිෂ්ට මිනිසයන් අතර ඇත. සොහොන්කොත් පිහිටවීම, පිළිරු පිහිටවීම, ස්මාරක පිහිටවීම, ඒවාට අභිවාදනය කිරීම, මල්වඩම් ආදියෙන් පිදීම යනාදිය මියගිය උත්තමයන්ට ගරු කිරීම වශයෙන් ශිෂ්ට මිනිසයන් කරන වැඩය. පිරිනියා වූ බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කිරීම වශයෙන් සදහවතුන් අනුගමනය කරන්නේද ඒ ක්‍රමයමය. බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා උදෙසා කරන සොහොන් කොත් පිළිරු සිහිවටන් චෛත්‍ය හෙවත් චේතිය නාමයෙන් හඳුන්වනු ලැබේ. උත්තම පුද්ගලයන් උදෙසා සොහොන් කොත් ආදිය පිහිටවීම ඒ පුද්ගලයන්ගේ නියෝගයක් හෝ ඉල්ලීමක් නිසා කරන්නක් නොවේ. මහත්මා ගාන්ධිගේ පිළිරුව තන්න ලද්දේ එතුමාගේ නියෝගයක් ඉල්ලීමක් නිසා නොවේ. කොළඹ විහාර මහදේවි වෙනෙහි විහාර මහදේවි පිළිරුව පිහිටවා ඇත්තේත් ධර්මපාල පිළිරුව, සේනානායක පිළිරුව යන මේවා පිහිටවා ඇත්තේත් ඒ අයගේ ඉල්ලීමක් හෝ නියෝගයක් නිසා නොවෙයි. එසේම තථාගතයන් වහන්සේ උදෙසා චෛත්‍ය පිහිටවීම කරන්නේත් උන්වහන්සේගේ නියෝගයක් නිසා නොවෙයි. උත්තම පුද්ගලයන් හට තැනදී ගරු කිරීමට කරන මේ වැඩපිළිවෙල හෙවත් ඒ ශිෂ්ට චාරිත්‍රය තථාගතයන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දක් නොව උන්වහන්සේ විසින් පිළිගන්නා ලද්දකි. චෛත්‍ය තුන. බුදුරජාණන් වහන්සේ ජන සංග්‍රහය පිණිස ජනපද චාරිකාවෙහි වැඩවදාළ අවස්ථාවලදී සුවඳ මල්ලාදියගෙන ජේතවනාරාමයට පැමිණෙන බොහෝ දෙනා ඒවා පිදීමට තැනක් නැතිකමින් බුදුන් වහන්සේ වැඩවෙසෙන ගඳ කෙළිය දොරකඩ තම තමන් ගෙන ද දමා යන්නට වූහ. එයින් ඒ මිනිස්සු සතුටක් නොලබන්නාහ. ඒ බව දත් අනේපිඩු මහසිටානෝ තථාගතයන් වහන්සේ දෙව්රම් වෙහෙරට පැමිණ කල්හි ආනන්ද ස්ථවීරයන් වහන්සේ වෙත එළඹ ස්වාමීනී තථාගතයන් වහන්සේ නැති කල්හි මේ විහාරය මහජනයාට පිහිටක් නැති තැනක් වන්නේය. මිනිසුන්ට සුවඳ මල් ආදිය ගෙනවිත් පිදීමට තැනක් මෙහි නැත. මේ කාරණය තථාගතයන් වහන්සේට සැලකොට මෙහි පූජනීය ස්ථානයක් ඇත කළ හැකිද නොහැකිද යන බව තථාගතයන් වහන්සේගෙන් දැනගනු මැනව යැයි සැලකළේය. ආනන්ද ස්ථවීරයන් වහන්සේ ඒ ඉල්ලීම පිළිගෙන තථාගතයන් වහන්සේ වෙත එළඹ ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස චෛත්‍ය කොතෙක් ඇද්ද යැයි විචාලහ. ආනන්දය චෛත්‍ය තුනක් ඇත්තේය යැයි වදාළසේක. ඒ චෛත්‍ය කවරේදැයි විචාල කලෙහි ආනන්දය ශාරීරිකය, පාරිභෝගිකය, උද්දේශිකය යැයි චෛත්‍ය තුනක් ඇත්තේ යැයි වදාළසේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස නුඹ වහන්සේ වැඩඉන්නා කල්හි චෛත්‍ය කළ හැක්කේ දැයි විචාලහ. එකල්හි තථාගතයන් වහන්සේ ආනන්දය ශාරීරික චෛත්‍ය නොකළ හැකිය, එය කළ හැක්කේ බුදුන් පිරිනිවී කල්හිය. උද්දේශිකයට ශාරීරික පාරිභෝගික වස්තු නැත. සිතින් ආදරය කිරීම මාත්‍රයෙන් උද්දේශික චෛත්‍ය වන්නේය. බුදුන් විසින් පරිභෝග කළ මහා බෝධි බුදුන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් චෛත්‍යයක්ම වන්නේයයි වදාළසේක. මේ ප්‍රවෘත්තිය පිටකත්‍රයට අයත් පොත්තක සඳහන් වී නැත. මේ සඳහන් වී ඇත්තේ කාලිංග බෝධි ජාතක නිදානයේය. එහි සඳහන් වන පාලි පාඨය මෙසේය. ආනන්ද ශාරීරිකං න සක්කා
तन्हि बुद्धानां परिनिब्बुतकाले होति उद्देशिकां अवत्तुकां ममाय यन मत्तेय मेव होति बुद्धेहि पन परिबुद्धो महाबोधि बुद्धेषु दरन्तेषुपि परिनिब्बुतेषुपि चेत्यमेवाति। मे देशनावेहि उद्देशिकां अवत्तुकां ममायन मत्तमेव होति यन पाठय अर्थय तेरुम गनुमट अपहसु पाठयकि। बुद्ध प्रतिमावलट वेदुम पिदुम किरीम पिलिबंद मतभेदयक् पेन नग एत्ते मे पाठय निसाय। कारणे इता केटियेन दक्वन मेबदु पाठवल अर्थय सेवीमेदी ए देशनावे निदाने सलखा बलिय युतुय। ए कारणे पेल अटुवा आदियहि हा तवत्तन्वल दक्वा एति हटिय गनद बलिय युतुय। आचार्य परंपरावेहि परणियन ए कारणे संबंधेन केसे पिलिपदिन लद्दे दे अन्न गनत सलखा बलिय युतुय। मेबदु पाठवल अर्थय उडिन पेनन हटियट गतहोत नियम अर्थय हसुनवान्नेय। ए पाठे अर्थय वरदवा तेरुम गत एतमहु उद्देशिक चैत्य वस्तुवक् नोवेय। बुदुगुण सिहिकिरि मात्रेन्म उद्देशिक चैत्यय यै कियति। एसे अर्थय गनीम ए देशनावे निदानयट कोहेत्म नोगलपेय। आनंद इस्तवीरयन् वहांसे तथागतयन् वहांसेगेन चैत्य गन विचाले जेतवनारामेट पेमिनेन जनया विसिन वेदुम पिदुम किरीमट वस्तुवक एतिकरणु संदहाय। वेदुम पिदुम किरीमट सुदुसु वस्तुन असन कालहि एट पिलितुरु देन तनत्ता एट वस्तुन वन्नक कियानम एय यन्ने कोहि दै असन्ना हट मल्ले पोल कीम वेनि कारणेट नोगलपेन हिस कथावक वन्नेय। බුදුරජාණන් වහන්සේ එබඳු හිස් කතා නොකියන්නාහ. උද්දේශික චෛත්‍ය වැඳුම් පිදුම් කිරීමට තබාගත නොහෙන සිතී මාත්‍රයක් නම් මේ තන්හි බුදුරජාණන් වහන්සේ ශාරීරික පාරිභෝගික චෛත්‍ය දෙක පමණක් දක්වනවා දක්වා වදාරනවා මිස පළක් නැතිව උද්දේශික චෛත්‍යයක් ගැන නොවරදාන්නාහ නොවදාරන්නාහ. මේ තන්හි උන්වහන්සේ උද්දේශික චෛත්‍යයක් ගැන වදාලේ එයත් වැඳුම් පිදුම් කිරීමට සුදුසු වස්තුවක් වන නිසාය. උද්දේශික චෛත්‍ය වස්තුවක් නොවේයයි කීම දේශනා නිදාණයට නොගැලපෙන බව කියන ලද කරුණු අනුව දත යුතුය. චේතිය යන වචනේ අර්ථය නිදිකණ්ඩ සූත්‍ර අටුවාවෙහි දක්වා තිබෙන්නේ චෛතබ්බන්ති චේතියං පූජේ තබ්බන්ති වුත්තං හෝති. එයින් දක්වන්නේ චේතී යන වචනේ තේරුම පූජා කළ යුතු වස්තුව කියාය. වැඳුම් පිදුම් කිරීමට වස්තුවක් නොවන දෙයකට චේතියයි නොකිය හැකිය. වැඳුම් පිදුම් කිරීමට තබාගත නොහැකි බුදුගුණ සිහිකිරීම මාත්‍රය චෛත්‍යයක් නොවිය හැකිය. උද්දේශික චෛත්‍ය වශයෙන් වස්තුවක් ගැනීම චේතිය යන වචනේ අර්ථය හා සැසඳෙන්නේ නොවේ. චේතිය යන වචනේ අර්ථයට ගැලපෙන්නට නම් උද්දේශික චෛත්‍ය හැටියට වස්තුවක්ම ගත යුතුය. චෛත්‍ය තුන නිදිකණ්ඩ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය. තං පනේතං තිවිදං හෝති පාරිභෝග චේතියං උද්දේශික චේතියං ධාතු චේතියන්ති තත්ථ බෝධි රුක්ඛෝ පාරිභෝග චේතියං බුද්ධ පටිමා උද්දේශික චේතියං ධාතු ගබ්බ තූපා සධාතුක චේතියං. පාරිභෝගික චේතිය උද්දේශික චේතිය ධාතු චේතිය කියා ඒ චෛත්‍ය ත්‍රිවිධ වන්නේය. එහි බෝරුක පාරිභෝගික චේතියයි බුද්ධ ප්‍රතිමාව උද්දේශික චේතියයි ධාතු ගර්භ වූ ස්තූප සධාතුක චේතියයි ඒ අටුවා පාඨයේ තේරුමයි. බුද්ධ පටිමා උද්දේශික චේතියන් යන මේ අටුවා පාඨයෙන්
බුදු පිළිමය උද්දේශික චෛත්‍යයක් බව නිරවුල් ලෙසම දැක්වේ. ජාතක අටුවාවය කුද්දක පාඨ අටුවාවය යන මේ පොත් දෙකම සම්පාදනය කර තිබෙන්නේ එකම ආචාර්යවරයා විසින්ය. එකම ආචාර්යවරයෙක් එකම කාරණයක් එකිනෙකට විරුද්ධ වන ලෙස නොලියන්නේය. කුද්දක පාඨ අටුවාවෙහි බුදු පිළිමය උද්දේශික චේතිය බව කියා තිබීමෙන් උද්දේශික අවත්තුකං යනාදී පාඨයෙන් ගත යුතු අර්ථයත් යම් කිසි වස්තුවක්ම බව කිය යුතුය. උද්දේශිකං අවත්තුකං යනුවෙන් කියවෙන්නේ උද්දේශිකයට ශාරීරික පාරිභෝගික වස්තු නැති බවය. උද්දේශික චෛත්‍ය වස්තුවක් නොවන බව දැක්වීමට නම් කිය යුත්තේ උද්දේශිකං අවත්තුකං කියා නොව උද්දේශිකං අවත්තු කියාය. ශරීරයේ කොටසක් වීමෙන් ශාරීරික චෛත්‍ය වේ. පාරිභෝග කළ වස්තුවක් වීමෙන් පාරිභෝගික චෛත්‍ය වේ. මේ බුදුන් වහන්සේගේ රූපය යනාදීන් සලකා සිතින් ආදරය කරනු ලැබීමෙන් උද්දේශික චෛත්‍ය වේ. මමායන මත්තමේව යන පාඨයෙන් දැක්වෙන්නේ ඒ බවය. මමායන මාත්‍රේම චෛත්‍යයයි ගතහොත් එය විහිළුවකි. එයින් වන්නේ මහ අවුලකි. මමායනයම චෛත්‍යයක් වශයෙන් ගතහොත් උද්දේශික චෛත්‍ය කියා වැඳුම් පිදුම් කරන්නට සිදුවන්නේ තමාගේ සිතටය. එය කළ හැකි වැඩක්ද? පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේට පූජා පැවැත්විය යුත්තේ ශාරීරික පාරිභෝගික උද්දේශික චෛත්‍යන්හිය. එසේ කළ කල්හි බුදුන් වහන්සේට පූජා කළේ වන්නේය. චෛත්‍යයක් නොලබන කල්හි කොතනක හෝ බුදුන් උදෙසා පූජා පැවැත්වීම සුදුසුය. සදහෙන් පිදුවහොත් බුදුන් උදෙසා කොතනක පිදුවත් පින් සිදුවෙයි.